දූල පුතා ලැවිල්ලනේ. කතන්දර මාම කලින් ඇවිත් ඉඳන් හිටි. අදත් ඔන්න කතන්දර මාම මගේ දූල පුතාලට ලස්සන කතන්දරයක් අරගෙන ආවා. හැබැයි ඒත් එක්කම කුණදායි බීමකුත් අරගෙන ආවා. මොනවා කියලාද හිතන්න? බෙලිමල්? බෙලිමල් නෙමෙයි. බෙලිමල් අපි ගිය සතිය බිව්වනේ. මේ සතිය මම වෙන බීමක්. මේවට කියන්නේ මොනවද? වෙනිවැල් ගැට්. වෙනිවැල් ගැට දුවේ පුතේ. මේ ඇඟට ගොඩාක් ගුණදායි බීම. හැබැයි ටිකක් මගේ දුවල පුතාලා ආස නැති දෙයක් තියෙනවා. මොනවා? හැබැයි ටිකක් මේවත් තිත්තයි. ඉන්නකො චුට්ටක් බීලා පෙන්නන්න. ගොඩක් තිත්තයි. මම නම් සීනි කන්නේ නැහැ. මට හුරුයිනේ. මගේ දුවල පුතාලා මේවා බොද්දි අම්මට කියලා සීනි චුට්ටක් ඉල්ලන් කන්න. ඒකට කමක් නැහැ. හොදේ. හරි දුවේ පුතේ. අපි අද කතාව අහමුකෝ. අද කතාව දුවේ පුතේ පටන් ගන්න. මේ ඉඳන් ගොඩක් දුර ඈත ගමක්. මේ ගමේ හිටියා ගමරාල කෙනෙක්. කවුද? ගමරාල කෙනෙක්. මේ ගමරාල ජීවත් වෙන්නේ වලන් විකුණලා. වලන් හදලා ඒවා විකුණලා. දැන් කොහොමද වලන් හදන්නේ? මගේ පුතාලා දැකලා තියෙනවද වලන් හදන විදිහ? නෑ නේද? හරි. වලන් හදන්නේ දුවේ පුතේ මැටි ගෙනල්ලා. ඒ කියන්නේ දුවේ පුතේ වලන් හදන්න මැටි පෙරලා එහෙම හදලා ගන්නවා. වලන් හදන වෙනම මැටි වර්ගයක් තියෙනවා. හරි. ඒ වදුවේ පුතේ වලන් හදන උපකරණයක් තියෙනවා. ඒකට කියන්නේ සකපෝර. ඒ සකපෝරුවට දාලා වලඳ හදලා ඒවා පුච්චලා ඒවා වේලලා තමයි මේ වෙළඳාම් කරන්නේ. මේ කමරාලත් ඔය විදියටම වලන් හදලා විකුණලා තමයි ජීවත් වෙන්නේ. දුවේ පුතේ මේ කමරාලට තව යාළුවෙක් හිටියා. අපි ඔය ගෙවල් වල ඇති කරන්නේ සුරතලේට සත්තු. දැන් මගේ දුවල පුතාලා ගෙවල් වල නම් කවුද ඉන්නේ? චූටි බලු පැටව පින්නවා. ඤාව් ඤාව්. කවුද? පෝසෝ ඉන්නවා. තව කුරුල්ලෝ හිමත් ඉන්නවා. මේ ගමරාලට හිටියා ලස්සනම ලස්සන ගිරවි. මේ ගිරවට කතා කරන්න පුළුවන්. ඕගලන් දැකලා තියෙනවද කතා කරන්න පුළුවන් ගිරව්? දැකලා තියෙනව නේද? හරි දුවේ පුතේ. අන්න ඒ වගේ මේ ගිරවටත් හොඳට කතා කරන්න පුළුවන්. මේ ගිරව දැන් මේ ගිරවත් මේ ගමරාලට ගොඩක් ආදරෙන් හිටියා. දවසක් මේ ගමරාල වලන් හදලා කදක තියලා කද කිව්වම මොකද්ද කියලා බලනවා. කද කියන්නේ දුවේ පුතේ මෙන්න මේ වගේ ශක්තිමත් ලී පතුරක් අරගෙන ඒ ලී පතුරේ දෙපැත්තේ ලනු ගැට ගහලා බර දාගෙන යන්න පුළුවන් විදිහට හදපු උපකරණයක්. අන්න ඒ විදිහට ඒ කදත් කරේ තියාගෙන මේ ගමරාල ගියක් ගියක් ගානේ ගිහිල්ලා තමයි වලන් විකුණන්නේ. ඒත් ඒ පුතේ දවසක් මේ ගමරාල උදේම නැගිටලා වලන් හද්දර වලන් ටික කදේ තියලා යනකොට අකර තැබ්බයක් වෙලා අර වලන් ටික ඔක්කොම බිඳුණා. දැන් මොකද කරන්නේ? මේ ගමරාලට දැන් එයා ජීවත් වෙන්නේ වලන් විකුණලානේ. දැන් අද විකුණන්න වලන් නැහැ. දුවේ පුතේ දැන් මේ ගමරාලට හරිම කේන්ති. ඔය කේන්තියම මේ ගමරාල ගෙදර එනවා. ගෙදර ඇවිත් බැන බැන ඉන්නවා. තමන්ටත් බයිනවා. හැමෝටම බයිනවා. අරයා හින්දයි මේක උනේ, මෙයා හින්දයි මේක උනේ කියලා. හැබැයි දුවේ පුතේ එහෙම කේන්ති ගන්න එක හොඳයිද? නෑ, දෙයක් වුණාම ඒක ඉවසීමෙන් වෙන දරා ගන්න ඕනේ. දුවේ පුතේ මේ ගිරව දන්නවද අර වලංකද බිදුනා කියලා? නෑ. මේ ගිරව පුරුදු වෙලා හිටියේ හැමදාම මේ ගමරාල වැඩ ඇරිලා ආපුවාම, ඒ කියන්නේ මේ වලන් එහෙම විකුණලා ආපුවාම එයත් එක්ක කතා කරන්න. එයත් එක්ක කතා කරලා එයාගේ මහන්සිය නිවන්න. මේ ගමරාලත් පුරුදුලා හිටියේ තමන්ගේ මහන්සිය නිවා ගන්න. ගෙයින් ගිට ගිහිල්ලා අර වලන් විකුණලෙදි මහන්සියනේ. ඒ මහන්සිය නිවා ගන්නේ අර ගිරවත් එක්ක කතා කරලා. ඉතින් වෙනදා වගේම මේ ගමරාල ඇවිල්ලා වාඩි වෙලා
ඉන්නකොට අර ගිරව හිතුවා වෙනද වගේම මට මේ ගම්රාල ආදරෙන් කතා කරයි. ඒ නිසා මම අද කතා කරන්න ඕනේ කියලා. දැන් මේ ගම්රාලගෙන් මේ ගිරව කොහොමද විස්තර අහනවා. හැබැයි මේ ගම්රාල කේන්තිය නේද හිටියේ. මේ ගම්රාල හොඳටම කේන්තියෙන් හිටපු නිසා අර ගිරවට ගිරවමේ අරයාගේ මහන්සිරිවන්නනේ හැදියදුවේ පුතේ. ඒත් අර ගම්රාල අර තරහෙන් හිටපු නිසා අර ගිරවට බැනගෙන යන්න පටන් ගත්තා. අර ගිරවට හොඳටම බැන්න. එහිදුවේ පුතේ මෙයා තරහෙන් ඉන්නේ හොඳටම බැන්න. මේ ගිරවට හරීම දුකයි. මේ ගම්රාල කවදාවත් එහෙම කරන්නේ නැහනේ. මෙයාට අද බැන්න. දැන් දුවේ පුතේ ඕගොල්ලන් හිතන්න ඕගොල්ලන්ට ඕගොල්ලන් ආදරය කරන කෙනෙක් ඔයාලට බැන්නා දුක හිතෙනවා නේද? දැන් අම්මා මොන හරි බැන්නොත් දැන් අම්මලා බයින්න දුවේ පුතේ මොකක් කරි වැරද්දක් කරාමනේ මගේ දුවලා පුතාලට. ඒත් ඉතින් ටිකක් දුක හිතෙනවා නේද? දුක හිතිලා අඬනවා. දැන් මේ ගිරවට බැන්නේ කිසිම වැරද්දක් නැතුවනේ දුවේ පුතේ. ඒක නිසා මේ ගිරවට හරීම දුකයි. මේ ගම්රාල බැනපු නිසා. ඉතින් දුවේ පුතේ මේ ගිරව මොකද කරේ? ආයි මේ ගම්රාලත් එක්ක ඉන්න බෑ කියලා ඈත කැලේට ඉගිලිලා ගියා. දුවේ පුතේ අපිට වැඩිහිටි කෙනෙක් බනින්නේ අපේ අතින් වැරද්දක් වුණොත්නේ. අපි ඒ වැරද්ද පිළි අරගෙන ඒ වැරද්ද හදා ගන්න ඕනේ. ඒත් ඉතින් මේ ගිරවට වැරද්දක් නැතුව බැනපු නිසා මේ ගිරව ඈත කැලේට ඉගිලිලා ගියා. ටික වෙලාවකට පස්සේ දුවේ පුතේ මේ ගම්රාලට අර කෝපේ නිවුණා. ඒ කියන්නේ අර තරහ නිවුණා. දැන් මේ ගම්රාල වෙනදා වගේම බලනවා එයාගේ අර ගිරව ඉන්නවද කියලා. දැන් මෙයා එයාට දැන් කතා කරනවා. ගිරවට කතා කරනවා. කොහෙවත් නැහැ. මේ ගිරව ඈත කැලේට ඉගිල්ලා ගියානේ. දැන් මේ ගම්රාලට හරිම දුකයි. ඇයි? එයාගේ මං කෝපේ නිසා අර ගිරවට හොඳටම බැන්නනේ නේද? දැන් එතකොට මොකද වුනේ? අර ගිරවක් ගෙදර කොහෙවත් පේන්නේ නැහැ. ඇයි? එයා කැලේට ඉගිල්ලා ගියානේ මගේ දුවේ පුතේ. හරි. අන්න ඒ නිසා දුවේ පුතේ අපිත් මං කෝපේ අරගෙන කාටවත් කෑ ගහන්න යන්න හොඳ නැහැ. තේරුණාද? මේ ගම්රාල එහෙම කරපු නිසානේ අර ගිරව ඈත කැලේට ඉගිල්ලා ගියේ. දැන් මේ ගේ ඇතුලේ කොච්චර හෙව්වත් මේ ගිරව නැහැ දුවේ පුතේ. ඉතින් මේ ගම්රාලට හරීම දුකයි. තමන් කරපු වැඩේ නිසා තමයි මේක උනේ කියලා. ඊට පස්සේ දුවේ පුතේ මේ ගම්රාල ඒ ගිරවව හොයන්න ගියා. හැබැයි හම්බුණාද? නැහැ. ඒ ගිරව ඈත කැලේට ඉගිලිලා ගියේ. ආයේ ගිරවව යාට හොයාගන්න බැරි වුණා. ඉතින් දුවේ පුතේ මේ ගම්රාල ආයි කවදාවත් මේ විදියට තරහා ගත්තේ නැහැ. දැන් මෙයාගේ යාළුව නැති වුණානේ. මෙයාට හරිම දුකයි. ඒ නිසා එයාගෙන් පාඩමක් ඉගෙන ගත්තා. එයා ඒ විදිහට කවදාවත් තරහ ගන්න ගියේ නැහැ. තමන්ට අතින් වැරද්දක් වුණොත් කාගේ අතින් වැරද්දක් වුණත් එයා ඒවට ඉවසීමෙන් කටයුතු කරා. අන්න ඒක නිසා දුවේ පුතේ ඉවසීමත් ගොඩක් වැදගත්. ඉක්මන් කෝපේ හොඳ නැහැ. ඉවසීම ගොඩක් වැදගත්. ඒ නිසා දුවේ පුතේ මගේ දුවල පුතාලත් ඉක්මන්ට තරහ ගන්නේ නැතුව හරිද? ඉවසීමෙන් වැඩිහිටියෝ දෙයක් කිව්වහම පිළි අරගෙන හොඳින් ඉන්න ඕනේ. එහෙනම් දුවේ පුතේ ඊළඟ කතාව අපි අහමු. එතකන් මගේ දුවල පුතාලා ඔහොම ඉන්න ඕනේ. හොඳද? කතන්දර මම ඉක්මනටම එනවා. මගේ දුවේ පුතාලා ආවද? හරි දුවේ පුතේ. දැන් මට කියන්නකෝ මගේ දුවේ පුතේ. ඔයාලට අම්මා හරි තාත්තා හරි දෙයක් ගෙනල්ලා දුන්නොත් ඒක බෙදා ගන්න අය. ඔව්. ඒ කියන්නේ කෑමක් හරි බීමක් හරි Tamanට ගෙනල්ලා දුන්නාම ඒක අනිත් අයත් එක්ක බෙදා ගන්න අය. ආ බොහොම හොඳයි බොහොම හොඳයි. Tamanට ලැබෙන දේවල් බෙදා ගන්නවා කියන එක බොහොම හොඳ පුරුද්දක් මගේ දුවේ පුතේ. හරි. අද කියන්න යන කතාව
තමන්ට ලැබෙන දේ හරියට බෙදාගත්තේ නැති කතාව. තේරුණාද? ඒකෙන් දෙපොතේ මේකේ තමන්ට දෙයක් හම්බුණා. හැබැයි ඒ දේ හරියට බෙදාගත්තේ නැහැ. ඔන්න මේ කතාවේ හිටියේ අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි. හැබැයි මේ දෙන්නට දෙපොතේ අම්මයි තාත්තයි හිටියේ නැහැ. හැබැයි මේ දෙන්නට අම්මයි තාත්තයි. ඒ කියන්නේ අම්මයි තාත්තයි ඉන්න කාලේ එයාලා වෙනුවෙන් ගොඩක් දේවල් හම්බ කරලා තිබ්බා. ඒ කියන්නේ එයාලා වෙනුවෙන් දේපල, මිල මුදල් එහෙම එකතු කරලා තිබ්බා. හැබැයි ඉතින් දුවේ පුතේ කාලයක් යනකොට මේ දෙන්න ඒ කියන්නේ ලොකු වෙනවනේ. මේ අයියා මල්ලි ලොකු වෙනවනේ. ඒ ලොකු වෙදි දුවේ පුතේ අයියාට ටික කාලයක් යනකොට බිරිඳකුයි පොඩි ළමයි දෙන්නෙකුයි හිටියා. හැබැයි මේ මල්ලිට මේ මල්ලි තනියම තමයි ජීවත් වුනේ. දැන් ටික කාලයක් යනකොට මේ දේපොළ තියෙනවනේ. ඒ දේපොළ මේ දෙන්න අතරේ බෙදෙන්න එපැයි. අයියට කොටසයි මල්ලිට කොටසයි අන්න ඒ විදිහට බෙදෙන්න එපැයි. ඉතින් අයියා දවසක් කතා කරලා මල්ලිට මෙහෙම කියනවා. මල්ලි අපි දැන් මේ දේපොළ බෙදා ගන්න ඕනේ. හැබැයි මල්ලි මට වැඩි කොටසක් ඕනේ. මොකද මට පවුලක් තියෙනවා. ඒ කියන්නේ මට බිරිඳක් ඉන්නවා, මට ළමයි දෙන්නෙක් ඉන්නවා, මට වියදම වැඩි. ඒ නිසා මට අම්මගෙන් තාත්තගෙන් ලැබුණ දේපළ වලින් වැඩි කොටසක් ඕනේ කියලා ඉල්ලනවා මගේ දුවේ පුතේ. මේ දේපළ මෙන්න මේ විදිහට බෙදෙනවා. එයාගේ මල්ලිට දෙනවා ඒ ගෙදර හිටියා බලු පැටියකුයි පූසෙකුයි. මේ බලු පැටියයි පූසවයි මේ මල්ලිට දෙනවා. තව එක්තරා කන්දක් ළඟ, ඒ කියන්නේ කන්දක් පාමුල තියෙන පොඩි කුඹුරක් මේ මල්ලිට මේ අයියා දෙනවා. දැන් එතකොට මොනවාද මේ අයියා මල්ලිට දෙන්නේ? අර බලලයි, අර බලු පැටියයි, අර කන්ද ළඟ තියෙන පොඩි කුඹුරයි. අර අයියා ඒ දෙගොල්ලන් ජීවත් වුණ ලොකු නිවසයි, අනිත් මුදල් හදල්, ඒ කියන්නේ දේපල ඒ ටිකේ අයියා ඇති කර ගන්නවා. මේ මල්ලි තනිකර නිසා අර වගේ පොඩි දේපල කොටස අර මල්ලිට දෙනවා. හරි, ඒ මල්ලි තනිකඩව ජීවත් වෙනකොට දැන් ඒ මල්ලිට කන්න බොන්න ඒවා කරගන්න බෑ වගේ දුවේ පුතේ. එයා ඉතින් ඊට පස්සේ එයාට ලැබුණ අර පොඩි කුඹුරු කෑල්ල තියෙන්නේ. අර පොඩි කුඹුර එයා ඒක හාන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒකේ වගා කරන්න ඒක ඒ පස බුරුල් කරලා ඒක හාන්න එපැයි. හැබැයි හාන්න කාවද යොදාගන්නේ? සාමාන්‍යයෙන් යොදාගන්නේ දුවේ පුතේ ඔය හරක් ඉන්නේ, මී හරක්. මී හරක්ගේ මී හරක් දෙන්නෙක් අරන් ඇවිල්ලා ඒ දෙන්නගේ බෙලිවලට නගුල ගැට ගහලා ඒගොල්ලන්ගේ තමයි කුඹුර හාන්නේ මගේ දුවේ පුතේ. හැබැයි මේ මල්ලිට හරක් හිටියද? නෑ මගේ දුවේ පුතේ, හරක් හිටියේ නෑ. මෙයා කල්පනා කරා දැන් ඉතින් කුඹුර හාගන්නත් එපැයි, මෙයාට වගා කරන්නත් එපැයි. මෙයා වගා කරන්න දැන් මේ කුඹුර හාන්න මෙයා යොදාගත්තේ කාවද? අර පූසවයි, අර බලු පැටියවයි. ඒ දෙන්නගේ කරේ නගුලක් ගැට ගැහුවා. පුළුවන් බෑ. හැබැයි දුවේ පුතේ මේක බලන් හිටියා කෙනෙක්, මේ කුඹුර තිබ්බේ විශාල කන්දක් පාමුල. පාමුල කියන්නේ කන්ද පහල. මේ කන්ද දැක්කා මේ මල්ලි අර පූසවයි බල්ලවයි දාගෙන හාන්න යනවා. මේක දැක්ක ගමන් ඒක පුළුවන් නැද්ද දුවේ පුතේ? බෑනේ. ඒක දැක්ක ගමන් අර කන්දට හිනා ගියා. මා හයියෙන් කාලා, මා හයියෙන් අර ලොකු කන්දක්නේ ඒ කන්දේ කට ඇරිලා හිනා වුණා. ඒ කියන්නේ කන්ද යාගේ කට ඇරලා මා හයියෙන් හිනා වුණා. හරි දුවේ පුතේ, කට ඇරියට පස්සේ දැන් එකපාරට බලනවා මේ මල්ලි බය වෙලා මේ කවුද කියලා. ඇයි එකපාරට ළඟ කවුරුත් හිටියේ නැහනේ. බලද්දි මේ කන්ද මා හයියෙන් හිනා වෙනවා. හැබැයි දුවේ පුතේ මේ කන්ද කට ඇරියට පස්සේ ඒ කන්ද ඇතුලේ තියෙනවා වස්තුව. මොනවාද? රංකාසි, මුතුමැණික්, අන්න ඒ වගේ දේවල් මේ කන්ද කට ඇරියට පස්සේ ඒවා පේන්න ගත්තා. හරි, දැන් මේ මල්ලි ඒවා දැක්කා. දැන් ඉතින් දුවේ පුතේ මේ මල්ලිට ජීවත් වෙන ක්‍රමයක් නැහැනේ. අයියා යාට දේපළ වලින් පොඩි කොටසයිනේ දුන්නේ. මොකද අර පූසයි අර බලල් පැටියයි අර පොඩි කුඹුරයිනි දුන්නේ දුවේ පුතේ. ඉතින් දුවේ පුතේ මෙයා කල්පනා කරා මට මේ වලින් ජීවත් වෙන්න බෑනේ. ඒක නිසා මං අර
කන්ද ඇතුළට ගිහිල්ලා ඒ රංකාසි වලින් ටිකක් අර ගන්නවා කියලා. හරිද දුවේ පුතේ? ඉතින් දුවේ පුතේ ඒ පොඩි මල්ලි ගිහිල්ලා අර රංකාසි වලින් ටිකක් අරගත්තා. අරගෙන දැන් මෙයාට ඒවා එයාට ජීවත් වෙන්න ඒ ටික ඇති. මෙයා තනිකඩයිනේ. ඉතින් එයා ඒ ටික අරගෙන හොඳ ගේකුත් හදලා දැන් ජීවත් වෙනවා. මල්ලිට ලැබුණු මේ වාසනාව ගැන අයියට දැනගන්න ලැබුණා දුවේ පුතේ. අයියට දැනගන්න ලැබුණා. දැන් අයියටත් දැන් අයියටත් අයි හැබැයි දුවේ පුතේ මේ මල්ලිගේ අයියා ඉන්නව නේද? එයා ගොඩාක් තණ්හා කෙනෙක්. ඒ කියන්නේ එයා මසුරුයි. මසුරුයි කියන්නේ දුවේ පුතේ එයාට තිබ්බට, කියන්නේ එයාට ලැබෙන දේවල් තියෙනවනේ. ඒ මදි. කොච්චර ලැබුණත් එයාට මදි. මේ අයියා කරපු වැඩේ මල්ලිට දැන් මල්ලිට ලොකු වාසනාවක්නේ උදා වුනේ. දැන් මේ අයියා මොකද්ද දන්නවද කරේ? තමන්ගේ බිරිඳවයි තමන්ගේ ළමයිවයි කරත්තයි අරගෙන අර මල්ලි ජීවත් වුණු පොඩි කුඹුර තියෙන්නේ අර කන්ද පාමුල. අන්න ඒ කන්ද පාමුල කුඹුරට යනවා. දුවේ පුතේ ගිහිල්ලා මොකද දන්නවද කරේ? අර විදියටම මල්ලි කරා වගේම පූසවයි බල්ලවයි දාලා ඒ කුඹුර හාන්න පටන් ගත්තා. දැන් මේක පුළුවන් වැඩක්ද? මල්ලිටත් එක කරගන්න බැරුණානේ. මේ කන්ද මේක දැකපු ගමන් ආයේ පාරක් මාහයියෙන් හිනා වුණා. ගාලා මාහයියෙන් හිනා වුණා දුවේ පුතේ. දැන් ඉතින් මේ අයියා අර කටහිරියාම අර වස්තුව පේනවනේ අර කන්ද. දැන් මේ අයියට ඒ වස්තුව දැක්කහම විශාල ලෝභකමක් ආවා. මේ අයියා මොකද කරේ? අර කන්ද ඇතුළට ගිහිල්ලා දැන් අර මල්ලි නඳුවේ පුතේ මල්ලක් පුරවගෙන යාට සරලන ප්‍රමාණයටනේ ඒ වස්තු අරගත්තේ. මේ අයියා මොකද කරේ? කන් අර කරත්ත අරන් ගිහිල්ලා අර වස්තුව කරත්වල පුරව ගන්න පටන් ගත්තා. දැන් එක කරත්තයක් පුරව ගත්තා. ඒත් මදි. මෙයා අනිත් කරත්තෙත් පුරව ගන්න පටන් ගත්තා. හැබැයි දුවේ පුතේ මේ කන්දට ගොඩාක් තරහා ගියා. ඇයි? මේ අයියට කොච්චර දුන්නත් ඇති වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ දුවේ පුතේ තණ්හාව. තණ්හාව දුවේ පුතේ හොඳ දෙයක් නෙමෙයි. අපිට ලැබෙන දෙයින් අපි සතුටු වෙන්න ඕනි දුවේ පුතේ. දැන් දුවේ පුතේ මේ අය ලැබෙන දෙයින් සතුටු වෙන්නේ නැහැ. එයාට තව ඕනේ වුණා. තව තවත් ඕනේ වුණා. ඒක නිසා මෙයා තව පුරවන්න ගදි අර කන්දට කේන්ති ගියා. කන්ද කට එක පාරටම වහගත්තා. දැන් මොකද උනේ? දැන් මොකද උනේ? ඔව් 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 ඔව්. අර අයියවයි එයාගේ බිරිඳවයි අර ළමයි ටිකවයි අර කන්ද ඇතුලේ හිර වුණා දුවේ පුතේ. අන්න ඒකයි දුවේ පුතේ කියන්නේ. වැඩි තණ්හාව හොඳ නැහැ. තේරුණාද? දැන් මගේ දුවල පුතාලට දෙයක් හම්බුණොත් ඒ දේ හොඳින් බෙදා ගන්නත් ඕනේ. හරිද? ඒ දේ Tamanට ඇති වෙන්නත් ඕනේ. කියන්නේ ලැබෙන දෙයට වඩා තව හොයන්න යන්න හොඳ නැහැ. ඒක නිසා මගේ දුවේ පුතේ වැඩි තණ්හාව නැතුව තමන්ට ලැබෙන දේවල් වලින් සතුටු වෙන්න ඉගෙන ගන්න ඕනේ. අදට එනම් කතන්දර මාමා කතාව ඉවර කරනවා. මගේ දුවල පුතාලට අපිට කතන්දර එවන්න පුළුවන්. මෙන්න මේ පහල තියෙන ලිපිනයට ඕගලන්ගේ ලස්සන කතන්දර අපිට එවන්න. තව මේ දුරකථන අංකේ තියෙනව නේද? ඒ දුරකථන අංකයට කතා කරලා ඕගලන්ගේ විස්තර අපිට කියන්න. එහෙනම් කතන්දර මාමා ගිහිල්ලා එනකම් මගේ දුවල පුතාලා පරිස්සමෙන් අම්මලා කියන දේ අහලා හොඳින් ඉන්න ඕනේ. තේරුණාද?